නස් भගවෙ අරහত සම්මා සබුද්্ধাස්ේ නතස්සේ ভাගවෙ අරහত සම්මා සබුද්ස්ේ නතස් भග අරಹতો සම්මා සබද පනිචාවත සංකරවපාද වයදම්මිනෝ උපජවා නිරුජති තේසං වූප සමසුකති ද අුගහක බවතුන් ප්‍රක nauම සසනාව නරමලබන සවු ලබන ද පිතන ලංකා බෞද්ධයා ලංකාවාසිී බෞද්ධෙන්ෙසින් සගී ජීවනගමනේ අවසානය සනිටුහන් කරන්ට භාවිතා කරන්නෝ ගහතාව හරගෙන මේ සූදානන් වෙන්නේ අසුුවවාදී බනක්කයන් හෙමනවේ මේ අන පුද්ගලයාට එතනින් හාට වැඩක් නැති වත්වෙලා ඉන්නවනං වැඩක් ගන්න පුළහන් බනක්ක තුොළ තේෙනවායි කියන එක පැැදිලි කරන්නයි මගේ කල්පනාව. එනිසා මේක අසුබෝවාදී බනක් පන්නනෑ සුබෝවාදී බනක් කෙනවා. කොතරම්දුරට ගාථරත්නය අල්මගලකදී භාවිතාකිරීම සුදුසුදයි ප්‍රායෝගිසදැයි සමාජයතීරණය කරපුවායි. එහි ගැඹුරු අර්ථය නොදන්නා යුගකක සාමානයෙන් භාවිතයට ගණඩ ති කියලතවයි මානග අනුමානය කරන්නේ. නමුත් ඔබ දහම් සොන ජාතකයේ කියියෝල තිීනවද නැත්තන් ඒගෙන ගන්නවාද. මෙ දහම් සොන්ඩ රජතු මා තමයි ධර්මය හොයන්නේ යන්නේ. එකතාවම කතාහ න්න කාලේ ගන්න නෑන නිසා එටි කරන්නේ එතුමාන්ට තමයි වනන්ත්‍රේදි වෙස්සලාගත් කෙනෙ කම්වෙේලා ධර්මී දන්න වද කිය හපුහම වහ කියලා කට පනින්න කියලා ඉඩ පස්සේ අරංගින් දේශනාකරයි කියලතින්නේ ඒ ගාථාවෙන් පසු සඳහන් වෙන්නේ සියලු බුදුරු ලෝට දේශනා කරවදාලා උද්දධර්මය ඇතුළත් ගාතාවම එක කියලා සිරුවදතුල දෙසනා කරවදාලා වූ ධර්මය ඇතුළත් ගාතාවක් නං ඒක ජවත්වෙලා ඉවරවෙලාද පරිහරණය කරන්නවන ජීවත්තන වටන් ගන්නකොටද. මේ ගාතාවට අඩංගු ධර්මය අපට ජීවිතය තුළ භාවිතා කරන්න පුළන්ගේමන. එනම් අන ම ඉල්ක් කරන වරුදු පහලු පැනම් පස්සේ පහළුවෙන් හ පැත්තට ධර්මය හෝයන කෞරු හරන්නවාන ස මහොතේ තමන් තමන් දන්නඇතු වෙලාවට මන්ගේ මලසිරුවෙනන මේක කියන කලඉන්න නැතුව මේ ඇතුළට සඳහන් රහස හොයාගන අනුගමනී ප්‍රතිබදාවක් පුලින් ජීවිතය විඳවීමෙන් මිදිලා ජීවිතය විඳින්න සූදානංගන්න කියන්නයි. මංමහිම ගන්න අනිච්චාවත සංකාරා සංකාරයන් නේකාාන්තේ මනිත්‍යන්. සරලාර්ථයගන්න මම ඒතු ප්‍රයන් හට ගන්න උත්පාද හටගත්ය වැවීම ධර්මයකඉපලා නිරුද්ද වෙනවා උපපජක්වා නිරුද්ජාද ඒවා සංසිදීම සැපයි දැන් මේ අන්තිම පදේයට සඳහන් වෙලා තියෙන ඒවා මොනවද යි හොයන්නව ඒවාඒ සංසිඳීමයි සපයි කිය තියෙන එනම් ඒවා කියර කියයන්නමනවාද සංකාරවලට එනම් සංකාර රැස්කිරීම දුකයි හෙවත් සංකාරා පරමාදුකා සංකාරංච නිරෝධයන අති දුකාස සම්බව සංකාර නිරෝධ කිරීමෙන් දුකනැති වේනවා එනම් ධර්මය බවට පත්වෙන්නේ සංකාරයන්ගේ සංසිඳදීම ඒතේරුම්ගත් ලෝකය ඒතේරුම් නොගත් ලෝකයා සංකාරයන් රැස්කිරීම ධර්මය බවට පත් කරම්පයනවා ඒන් අපි මේ ගාතාව සඳහන් ධර්මය භාවිතා කරන්නය දන්නේ නෑ ඒකද හැ බයින්නේ බලන්නේ මරණයට පත්නම් පස්ස කියන්න තින අසුබවාදී ගාතාවක් කියෙ දමයි බලන්න මගෙන්හෙම කෙනෙ කැවුත් ට හරරිේ දම පතපදි හරික ගාතා අතර හොඳම ගාතාවලින් එකක් කියල තමයි ම එකක නම් කරන්නේ හට මේක කිස්සිේ මසුවෝ ආදී භවක් නෑ උදුමාකාරසුබෝ දී බවක්තියෙන් අපි එක තෝරගන්න බලු. ප කැමති ඔබ මේ ස්කෝලිෙන් ඉගෙන ගත් අනි්චකන පදේ දන්න නැතුවම මට සවන්දවන යෝගෙන් සංක රකයන පපදේ කරහර ප දයක්හන්නතු මම්ම මේ එක පෙන්න්නතුර පැරිසම හනුවන ං ඒත් කැමති <Hi> <pharmacology> ධර්ම දශනාවන් සවන්දීල සවනී කරලති බෙනවානම් සරලෝ මුලින්ම මම කියන කාරනත්තවා බාහිරතියන වස්තුූන් අතර හක දාන්නව් කසලෝලට පාලියෙන් සංකාර කියරන මක්තියෙනවා ඒකට මාප්‍රාණ කයන්න අඩන් ගුණේ.ඒවගේම බුදුරජාණන් වහන්සේ ඇතුළ ජීවත්තුලයින්නට ජීවිතේ ගත කරන කාලය තුළ අයව වචන සිතක කිය තුන්දර ක්‍රියාත්මක වෙන්න්න ඇතුලති ක්‍රියාත්මක වෙන් නව ශක්තියට කයිවචිමනෝ සංකාර කියලා කියලා මේවා සංසිඳිලනය ඇබදුන් ොහන්සේ අවු දසුව දක්වාම කයිවචීමමන සංකාර සංසිඳිලනෑ නොවත් මේ ගාථාවෙන් සඳහන් සංකාර අවරුදු තිස්පාහදි සංසේතුළක් එනිසා යිචන සංකකාරත් මෙම මේ අනිච්්‍යාවත සංකාරල්ට අයිති ව. ක බදුන් වහන්සේ තිස් පහහිදදි සංකකාර යෝධක ලා විංකාරගත ිත්තම් කෙනනක තේරමත්තේකයි සංකහිත සංකාරගතවීම නිදස්සනයේ තිස් පහයදි. න ඉන් පසුව සංකාරගත වී මක් නෑ. එම් ඒක ුස්සේ අපි සංකාරහ යන්න වෙනවා. එතකොට මේ සංකහර කියලා කියන්නේ අබි සංකාරවලට අි පදයොදන්නේ, මරණින් මතු අනාගත පැවැත්ම කලබා දෙෙන් නව් ආකාරතුන විග්හ කරන්න අව් කාරණාවලට තමයි අවිසංකාරකේල කියයි. එනෙකුට මරණින් මතු බුදුන් වහන්සේ වවැනි උත්තම මේ කමනොෙනවනන් ගේ ධර්මී තරු නොගෙනවාන නොගන්නවා නම් මේ සංකාරතුනින් දෙෙකක් රැස් කරලා නැත්නං එකක් රැස් කරලලා නැත්තන් සහට තුනුම ්‍රෙස් කර වෙන්න ොළුවන් එකකින් පරලො යන්න වෙන. නද හලවෙනිියකට කියන්නේ අපුඥාබි සංකාර ඔබේ බාසාාවෙන් නම් අනාගත දුක්ිපාක ගෙනත් දෙන්නට චිත්තා අභ්‍යන්ත්‍ර ීතුරුවෙන් නව් පවු හේතු ඔබට යමත්තේෙනවාන රු රුරු ද පක් තු ලබග ට හ ට හොඳ රකට පිළිඳ අෝධයක් තිෙන ටික් හො නසක්න යන්නේ එන ඔබ ්‍රේ කරන්නේ. ඔබේ විට හොඳ දේට ප්‍රිය කරනවා නොත් ඔබ ඉන්න පු්‍රතක්ජන භූමේ නන්ගේඒ හොඳ දේට ප්‍රේකිරීම තුළ නරකදේට ප්‍රයකකිරීම තුළ නරක දේ ඇලනවාගේ හොඳ දේට ප්‍රේකිරීම තුළ ොේ ලිම සි. එවිට ඒ සංකාරයන්ට ක ෙනවා පුුණඥ්‍ය ආභි සංකාරකය. ඉත් එහා යම ොයන් ෝනම් හොපු හිටිය බහර්තය සමාජයේ අදස් සමහරට එහක්ම මඉන්නවා. ත්ම මෙම දක්නෑ කියලා. අ ඒදේවල් අතහරන්නකොට චිත්තාභ්‍යන්තරයේ අවද දෙයක් එකතු වෙනවා.ඒකටෙන ආනනිජ්්‍ය නැත්තං ආනි්ජාබි සංකාර කියලා. කනම අභි පදේ තියනවා අභිපදේතියනකේ තේනම තුනෙන්ම අනාගත පලවපදනවායි කියලා. දැ මෙන්න මේ සංකහර ගැන තමයි බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ සංකහර ගෙන දේශනා කරන්න වෙලාති මේ මිනිසා විසින් කරන කරමතතුවන්දිය අනාගතේ විග්‍රහ කරන්න ගොත් අපඥාබි සංකාරය මූලිකොටගත් ප්‍රති සන්දිය සතරාපයි එකක් ි සංකාරය ප්‍රතිූලකටගත් ්‍රතිසදය ස්තකාමර්ගෙවත් වලෝ කහය මනුස්සලෝක හතෙනු එක එෙකට මේ අපුන්‍යාබිපෝ‍යයා අබි සංකාර ලපාන ළොස් කාමභූමියක උපත්තියට. එදනි නිහා පැත්තට කාමාරමනු යටපත් කරලා බදවාගන්න වු ලෞකික දැහැන්සුවයක් ආකාර දෙකක් පෙන්නවා රුපාචර රුපාචර කියලා එවත් අභි සංකාරන්තිමට හින්දයිකට ආනි ජාබි සංකාර. එකට බාර්ති සමජයේ හිටපයි බුදදුන් වහන්සේ පහලුවෙන්ට පෙර මේේ අිංකායෙන් පරලෝග බව.

බදන්න බසාාවෙන් අනිත්‍ය ලන්න බහැ යමෙක් මරණින් මතු පවෙන් පරලොෝයනුවන යමෙක් මරණින් මතු පනෙන් කාමසුගතිය උපදිනවාන යමෙක් මරණින් මතු රපරපි බමතල් උපදිනවාන ඒ උපදින්නෙ සංකාර ඔවුන්ට අනිත්‍ය නිසානෙවී නිත්්‍යනිසා. බදුජාණන් වහන්සේ නනිචාත සංකාර වනට බද්‍යනන්ට නිච්චාත සංකාරා ඒ කාන්තයෙන්ම. මම පුංචිවා වදනක් මෙතන් ඉදිරිපත් කරලාතියක් යන්න අගුතන නිතා ඒකන පාතිදෙන අටාන පාලීළ එකක් දීනවා අ්ාන බේතම්තම් ඩික්කවේ ෙට්ි සම්පන්න පුද්ගලෝ ම් ට්ි සම්පන්න පුද්ගල ංචි සාංකාර නිච්චත උපගච්යේය ටාන නත නවිද්්‍යති සිම් ේි සම්පන්නත් සන් වලින් හ පැත්තරගේ පුද්ගලයෙක් කිසියම් සංකහරයක් නිතිත්තිකොට ගන්නවාදඒක වෙන්ඩ දැරි දෙයක් ඒව ෘධජ්‍යන පුද්ගලෙකට සංකාහරයක් නිත්ත වද පුළුවහන්ද ඒක වෙඩ පුළුවන් දෙය ද මේ සංකාර සම්බන්ධයෙන් නිත්‍යා නිත්‍ය තියෙන්නේ ප්‍රථර්ජනීන්ගාාව සහ ආරියන්ගාව ෘථජන පුද්ගලේන්ට සංකහර නිත්‍යයි බනතේරීම කියනකින් අනිත තේරුම් ගැනීම තමාහිනම් සෝවාන්නීම කියනකේ හොඳ රහස තැන හ අනිත්‍ය පිළිගන්ඩවන හදවතිෙන් පිගන්ඩවන අනුගමනේ කරන්නුව නමුත් ඒ කෙසවල අනිත්්‍ය නෙවී මල්ලොල නිත්‍ය නෙමේ වාහිරවස්තුන්ගේ දිරායාම අනිත්්‍ය නෙවි සංකාරයන්ගේ අනිත්‍ය ඒ සංකාහර කියන්නේ කෙස්සලට මල්ලලට කියන්නෙත්නෑ වාහිරවස්තුවන්ට කියන්නෙත්නෑ මේ සත්‍යයාට බවගමන ලබා දෙන්නේ අන්‍යාබි සංකාර පුුණ්්‍යාබි සංකාර අනිධ්‍යාපි සංකාරතුනෙන් එකකින් ඒඕුන්ට එවන් නිත්ත නිසා මොටකට බාග තාා ප දතම අප අපපහොමකම ිස්කුත විස්ත කර නොටක් පලට සංකාරවල ධර්මය තමයි අනිත්‍යය එතකට ඒ සංකාර උප්පා දහේතු ප්‍රත්යන්ගෙන් හට ගන්නවා. ඇසේ කනේ නාසේ දිවේ කයේ පවපින ධානය වසින් ඒ පුද්ගලයාට හටගත්තාට වැෑවීම හතු ඉතරුණ වී වැෑවීම තයි ධර්මය උපාද ව ඒකට අදාල ධර්මයයක් ඉවත්වෙන්නගේ ආපුහම ඒ පුද්ගලයාට මේ සංකහර ඇසෙන් කණෙන් නාසෙන්දෙන් කණින් උපජ්ජිත්වවා ඉපදිලා ඉවර වෙලා නිරුද්ධවීමේ අනවා එක තමයි ධර්මයක්. අන්නේ සංකාරයෙවත් අපපුඥ්‍යාපි පුුණ්්‍යාාවි අනිද්‍යාවි සංකාරය යමෙක් සංසිධවනවාද ඒක සැපයි. එක මේ සංකහරතුන සංසිදීමේ සැපත පුදු දහම උගන්නනවා අපි බෞද්ධයෝ සංකාර රැස් කිරීම සැපයි කියලා බුදුන් වහන්තේ රෙ ඒගන මේ කර කරයින්නේ. ඒවා සංසිදීම සැපයි ඒවා සංසිදිීම සැපයි මරුණෙන් පස්සයාට කියෙවැඩක් තේෙනවාද එය සංකහරකනක පරලෝගි හිංියෝ රයිනි. එනම් සංකාරයන් සංසිින්න්දීමේ සැපත සංකාර රැස්ක කරන්්ඩ පටන් ගන්නට ඒ පුද්ගල යගෙන ග්ඩුවන. සංකාර සංසිදන ජීතය කගට කර හොද කිය. ඒවායේ සංසිඳීමේ සුකේකට ජීවිතය අත්ව ඉන්න පළුවන්.ඒකටකින අනිවන්සෝ කියේලා බුදුරජා වහසවද තිස් පහහිදි රාතන් වහන්සලා සෝකේ ජීතේ රහන්තබවට පත්වීමේදදි සම්මේම සිරල්ලම සංකාර සංසිිටෙක්්වා. අපි සංකර ගැෙන බොහෝ දෙෙනවා දනිත්නැත නිසා ඒ සංකාරයන්ගේ අනනිත්‍ය ගෙන දන්නිත්නැත නිසාට මේ ගාථාව අසු බවාදී වෙලාතියනවා. හනම් අපට අපි පාසැලේදි හෝ තවත් සාමාන්‍යකෙටෙකින් අහල ඉගෙන ගත්ත ඇසට පෙනෙන අනිත්‍යයේ සිට බුදුරජාණන් වහන්සේ වදාල නුවින් දකි අනිත්‍යය සංකාරයන්ගේ නුවනින් බලන්න පැන දක්වා අපේ නුවන දියුණුුවෙන්ටවුවන ජීවිතත් අවසානය වසරකුත් අවසානය වන්න පුළුවන් මේ කතා කරන්නේ එ අවසානය අවසායයක් කරන්ස යිහද අලු තරම්යක් බාග. දැ මෙහෙම ඉගෙන ගත්තරත් මේ සංකාහරය තියෙන තැන තේරෙන නෑ.ැ ඔබමන් මොනද රැස් කරන්නේ කියල තේරුගන්න ඔබ ගෙදරනම් මන්නේ ඔබ පස්දුර පෙනුවන්නේෙක්නම් එන ඔට එදිනෙදා ජීවිතයේදී වාාපීචේතනා පහළවනොත් ඒව මත්තයෙන් අරගන ඔබ පුන්මයාාභි සංකාර රැෙස් කරනවා ඔබද කියන පි චේතනා පහළනොත් ඒ මත්තයෙන් අරගන ඔබ පු්්‍යාිංකරර් වෙැස් කරන එකම ලෝකන පු්‍රදත් ජනය කියලා කියන්නේ පවපින් දෙකමන සසරට එකතු කරන්නේ මේ දෙකට එහාගේ ලෝකයක් හොයා නගී අය අදරට හොන දීම කාමාරවුණු මොුණගැහිීම අතහැර දමා ශිතා අභ්‍යන්තරය වෙනවා මනව ලෝකයක් අදාගත්තා අතගෙන මතාන යෝගින් කියන වතනය සඳහන් කරන්නේ රෘපිය අරූපී ද්‍යානලලාබීන් කියන වතරන සඳහන් කරන බදු හන්සේ බලව ප ඔවන් ඔවන් පෞදනවන පනත් න නොත් අිසාකාරය හම්බවුන යිදල පවලෝකට වළංගුත්නෑ පින් ලෝකට වළගුත් න වෙන ෝකයක් නවාමනුව. එ නි සංකා, rupපදානෙන් අපදානෙන් පලොග ප ප බම ප බග. එ සංකර රැස්ටරීම අපයහෝ දිවලෝේහෝ බ්‍රහමෝක උත්පත්තිල බන්ඩ හෙතුවෙන අභි සංකාර කියන්නේ අනාගත පලයක් ඔපදින්ට හේතු අපි එකතු කරගමට. ඒනිසා ඒ සංකහර අනි්‍යෙනසාන මේේ සංකර නි්‍යනිසා. නිම බුදු සමය කියල කියන්නේ නිත්‍ය අනිත්‍ය යතර පර්තරය ගැන්වීමක් තනිමතන ලිං ගත්ව එනම් අපිඒක හො යන්න වෙන මේ සංකාරය කොහද තියන්නේ ජවිතට එක වතාවද පහළ වෙන්නේ දෞස්ත එක වතාවද පහළ වෙන්නේ එමනැත්නම් ඇසන් විතරද පහල වෙන්නේ දලනිම බහෝතැන්ුල ධර්ම දශනාා කරමින් පහැදිි කරු ලබන චිත්තවිග්‍රහය කරන්න වෙනවා. මේක අපට මෞකුසින් බිහිවී ජීවිත අවසානය දක්වා අජීවත් වන පුද්ගලයා තුළ බල විසඳගන්න බෑ. එනිසා දත්තා තාගත ධර්මී සඳහන් වෙනවා. යුසිෙන් පටමසාදති අස්තුතවන්ත සූත්‍රවල. සිතය අයි කියනු ලබේද මනොයයි කියනු ලබේද විඤඥායයි කියනුල බේද එකක් හට ගනී අනිකක්්ම හටගනී එක නිරුද්ධවෙල නික් හග. උදේ හටගත්තේ දවටනෑ දල් හටගත්තේ කාවසර නෑ ැත්නම් හටගෙන නිරුද්දවන්හම ඉල් ග ක් කිය කිය. එනම සිතේ මොහතක හටගැසීමක් සහ නැතිවයාමක් කියන ධර්මාවයක් තුළ තම අප ජීවිතය අු හට හැත්තවක්සුවක්සිිය ගතකරන්න. කයන් පෙන පුද්ගල එක් වුණට සිතින් බලබවාම එහෙම මොහොතක් පාසා වෙනස්වනය එකක්. මොහොතක් පාස වෙනස්ව ව සිත් හටගන්නට මිනිස්වර්ගයාට දී තිබෙනවා ඇසයි කනයි නහි දදිවයි කයි කියලා පහ. පහෙන්තමයි සිත් හටගන්නේ. පයටගන සිත ක හනතුව සි හටගන්න එකක න න ල් න පැනීමකගේ. අනුවේ ඇහෙ හටගන්නා උස්සිත, කනෙ හටගන්න අවසිත, නාසිෙන් හටග අවසිත දිවෙන් හටගන්න අවසිත, කයිෙන් හටගන්න අවසිත නම්කරුන් ලබනවා චක්කවිඤ්ඥාන, සත විං්ඥාන, ගානවි්ඥාන, ජිවහාවිං්ඥාන, කයවිඤඥානය නවවිඤ්ඥානය කියලා. හය ම එක වතාව හටගන්නේ අපිල් වෙලට ඕන කෙනෙක් ගාම එකක හටගන්නවා. මොහකින් හට චක් වි ඥා තු සිදුව ව සිද්ධේජ පස්ස විද්ධාරනවා බදුරජාණන් වහන්ේ. පංචස් කන්දීපදීම මැරීම කියලා. අන්නේ පච ක ද ද මර බල ුදුවන බව තේරුම්ගන්න ලන් ොට යිති ංහර තෙරග. එවිට ඇසනි කණනිසා නසේ නිසා දව නිසා කයිනිසා තිද නිසා නතම් දොරවල් හය නිසා දොරවල් හයටගන්නාව ආරමුණු නිසා. මිනිසා ජීවත් වනවිට සාටි දරක්ම නිත්ත ටත් හෙමයි අන්න ආගමිින් ටත් හෙමයි නමුත් ඔවුන්ට තේරෙන සත්තුන්ට කොහොමත් ේරෙන්න්නේන සිතකයිදකට බෙදල බලන්න තේරුම් ගන්න නැති ආගමක් තුළ ීවිත ආත්මයකොට ගන්නව සිතවෙන් කරගන්න නති ගමක්ත්තුලක තේරෙන් ත්න නොවත් මේ කියනදේ ඇත්තනම් තේරුම් ගඩෝන බුදුන් වහන්සේ වදාලනි සහෝ මා කියනල සනමේ. ඔබ ළඟ මේක වෙනවාන එක ඇත්ත බව පිළිගඩ වෙනවා. අනහෙමයික වවෙන්න ඕන එතකොට මෙදන පැහලි කර ගණඩවන අපට හංවවිෙන්න්න දොරවල් හට රූප සබ්ද ගන්දර සරමන. මේ අරමන තමයි අපි සැපදුක්කු පෙක් අවසෙන් මිඳදන්නේ. ඇවරූප අරම්මණය වේදනාවෙන් මිඳිනවා විදින ද නවය රප සරූපයද සබද් රූපය අද ගදරප යද කියලා රප සංඥ විඳින්න රයාම ඇතිවන කැමැත්තා කමැත් අනොතමයි අපට මේ සංකාරය එකතුවවෙෙන්නේ. අන්න සංකකාරය තියන තැන ඒ සංකාරය අභි සංකාරයක් වෙන කපියතිින් සිදුුව වරදා. එනිසා මොහොතක් තුළ මේ අරමුණනක් තුළ හටගන්න රූපේදනා සංඥා සංකාර හත රූපෙන් මනවාද කළේ වේදනාවෙන් මොනවාදක කළේ සංඥාවෙන් මනවාවද කළේ සංකාරයෙන් මනවාද කළේ එ කරපු ආකාරය කිසද රසකරන්නනතු මේ හතරම කරව දැ ගැනීමතවා විශේෂ ැන ගැනීම විං ාය ැන වි ්‍යාන තනික්හෙමනෙම වෙනක් නෙමේ අර හතරම වැඩ මෙයාට මක් වාර්තා කරන්න පුළුවන්මන. මෙන්න මෙතන ඔබ ඉන්ෝ සං අනි්‍යාවත සංකාරහ නි්‍යාවතු සංකාර දැනගන්න එහනු ්‍රපෙදන සඥ සංකාරපහක්ු ්‍රපෙදනඥ සංකාරහක් නසදතයි ක්කම ගත් දන සංකාර ඉස පවනු ්‍රපේදන සඥ සංකාර පහක් න රූදන ස සංකාරපහක් ්‍යනනු ්‍රප දන ස සංකාර පහක් උන්න හොමයි මේක වැලපිලාති. බෝවා කරන්නේ තරුපේදනා සංඥා සංකාර පහතු ම් බෘ ්‍යන පුදගලයාට ඔය බුදුන් වහන්සේ වදාලක් දේවල් පිළබඳලටහි මක් නෑ. උන් මේ ්‍රමාාකාලේ පහුවනට ේමත්තතික් කලා කටයුතු කරන්න ගහි හුට කැමති පරික කැමති අකමැති. හරි වැරදි. හොඳ නාරක අසම් අටහකාරකට විදාගන්නවා. අටාකාර ප්‍රවේදී හඳුන්නනු ලබන්නේ ලාබාලාබ සැප දුක්්නිදා ප සංසාය සයිස කියලක් තවත් තිබෙනවා. කට යම්තිසි බද්ගලයකට මේ ජීත්තෙනකොට නින්දහැරුණට ද්‍යවාරාත්්‍ර දෙක මේ දේවල් න එදකට ඒවිදින් හටගන්නෙ එකට කෑන පංචස්කන්දයා හි පදීම වරීම නත් අන්න පෘථ්‍යන පුද්ගලයා මෙතන තමයි මේ මේ සයාපු සංකහාරය දැම ඔබේ හිතට පාචේතනාවක්කාවනම් ස්කකාන්ද පංචකට එනන් එනව අපපු ්‍යාබි සංකාරයතනති. යක්ප ාව ෙදල න් වන ඔබලඟ ්‍ය පුුණඥාවි සංකාහරයතිවේෙන්. ඔබ ්‍යයනගෙන දන්න නැත්නන් ගොට අනි්‍යාි ංකාරණය එය හොයන්යන්න ප දන්නේ නත. මොද වදන්න ු්‍යා්‍යපුුණ්‍යාබි සංකාරේ ප්‍රමාධය දන්නතුවතම හොයන් හිල්ල රූපිය රුපති යනලබින් සසර අතරමංගුණ. ගතාග බුදුර ධර්ේශ නකරත්යත් ති ඇදදි අප ේරුන් අරගන ේසිීමාව තේරු ගන්න ඇරුනම්ම අපටයිති ඇස ීම හොය න්න වශන. ිටකගේ සූත්‍රදේශනාතියෙන් නිබු සීමාවල හිටපුයට කරුණු පැහැදි කරන්න ඇරුුණම අපට නෙවී අපි අපේ ලෝකෙන් දන ගන්ඩුවෙනවා. අන්න මෙතන මේ අරමුණුත් තෙක්කලා අකමැති නම් ගැටෙනවා කැමති නම් ඇලනවා. අරමුණුත් එෙක්ක මතකතබාගන්න. අන්නේ ගැටීමේදී ඇලීමේදී ඇලි මමුලා ගැටීීමමුුලා ෝ කියනෙකොට ස්ලාමා කාලේ පහවුවෙනකට අපි නොදැන්න මේ එකතු වෙන. අන්න එතකට අර ආපු අරමණට මොකද වෙන්නේ එ අරමනට කින අය රූපයට හෝ සබ්දේත හෝ ගන්දයට හෝ රසේට තරහට බයට පවට්ට පි ප්‍යානයට ඕනකට ඒ කියන්නබළුවන් ඒ හොතට ආපුදය අපි හීව නැතිවට බුදුරජාණන් වහන්ස වදාරනවා අපෘත ජන පුද්ගලයක ගන්නවලු ඒ තන්මම එතු අහන් අස්මින් සෝමේ අත්තා කියලා. ඒආ අප හැඟීම මගේ කරගන්නවා මම මගේ කරගන්නවා මගේ ආත්ම කරගන්න අන්න එතකොට මේ සංකාරය නැත්තම් මේ පංචස්කන්දේ පංචු පාදානස්කන්දයක් බවට පත්වෙනවා සංකාරය අි සංකාරයක් බවට පත්වෙනවා එතකොට අනිච්චාවත සංකාරා නිවෙයි නිච්චාවත සංකාරා අන්නෙමයි මනුස්සේට එකක වරදන්නේ. ඒ ඒකෙන් පෙන්න්නම් එැහෙමනම් ඒකට එනදේ මගේ මම මගේ මගේ ආත්මකට ගැනීමට තමයි නිත්‍යසු කාත්මෝස්යෙන් ගැනීම කියලා කියන්නේ අපි වචනින්කි අන්න නෑ. එහම් පෞ්කිරීමේ දිහුට පෞරැස්වේ ඒ පව් නිත්‍යසු කාත්ම නිසා. ොද න තු ජ පුදගල ස්කන්ද පංචකේ භාවිතය ද ඇත නිසා පිනැතුළලා පහු පින් රැස්වේ ඒ පින නිත්සු කාාත්ම නිසා. wartawan එසම වෙයාග සැහව ධම ේරු ගන ප ප ්‍යන අගනකට ఉට ්‍යාන නිකාමයි. අ ස අපය अබ සකාර නිකාන නි ස කාම සගති උපතින්න සංකාර සකාත්න නිසා ්‍රයක් ර ප බතපදින අනි ජ සංකාර சකාන නිසා. පල්ල සූත්‍රේ මගින් අහල නොනන් මතකරගන්න ැත්තැන්කිටේ මතකරගන්න මතක් කරන්න අනිත්‍ය දුඛා අනාත්මා සුබදේවල් නිත්‍ය සුකාාත් සුභවාසයෙන් අරගන මි්‍ය දුෂ්ටියකටහුවෙලා සත්්‍යයා ඉදමින් මැමින් සංසාරය දිනවා. ඒ සංසාරේයට අපයත් අයිති දිව ලෝකෙත් අයිති බහම ලොකෙත් අයිති එදකොටෙන එනම් මේ සත්්‍යයා මේ තුල්ලෝකෙ සසරගමනක්කන් නිදි දෙපයින් හෝ කයියෙන් නෙම පවහේතුවේ පලයවෙන් පින් හේතුවේ පලවසෙන් ්‍යාන් හේතුවේ පලෙවසෙන් හෙවත් එෙව මත්තෙන් ගැනීමේ විපාකයවසෙන්. එන ඔබට බුදහාමුදුර මන ගැෙන් ස්සරලා ධර්ම තේරෙන් ස්සල්ලාබ කොතරම් පුද්ලෙ වසෙන් යහපත් කෙනෙක් ගතෙක් බදධමතෙක් දනවතෙක් දී පැවිදි කෙනෙක් වනත්න් ඔබට ස්කන්ධ පංචකයේ බුදුන් වහන්සේ වදාළ පරිගු තේරෙන් නැත්නම් බගේ දර්ශනය නිච්චාාවස සංකාරා. ඒ ගැලවෙන්න බෑර හසර ඇල්ලි විදින්නන පාර හසර ඇන පාර එතකට මොකද වෙන්නේ එතකට ඇට ගැටනෙනකොට කනට ගැටනකට නසට ගැටනකොට ඒ හේතු නිසාය සංකාර උපදිනෝ ඔබට ඉදිරියෙන් ගැටෙන්නේ ඔබ ප්‍රිය කරන කෙනෙක් නම් ඔහු කෙරහි ප්‍රිය භාවවෙ උපදිනෝ ඔබට ඉදිරියට ගැටෙන්නේ ඔබේ අප්‍රිය කෙනෙක් නම් ඔබට අප්‍රිභාාව විපදවා එක සිතේ ගබඩා කරලා පනෙන ස්සාමින් පෙර ඒක උපදදින්ට මේ ගැටිීමේ උදක්වක්නවා. ඒ උත්්පා දහේතු ප්‍රත්‍යයන්ගේ හටගැනීමට ප්‍රත්‍යකීපයක් තියනෝය කියල ධර්මය සඳහන් කරනවා දැනගන්ට තවශ්‍යනෑ මො හැමෙකම පැහදිල් කරන්න ගුත්මට කාලේම වෙන නිසා. මේ ඇහේ මේක හටගැනීමට ඇසක් තියෙන් දෝනහත් ඇසේ ප්‍රසාධය තියෙන්න්න ඕන ඒකට අදාල රියන්තිය ගෝච රපක ෙවනල් හට ඕොන එකට ආලෝකය උදවතියෙන් ඕන එක ඇහි ස්පර්ස ජෛසක හටගන්න්න ඕෝන ඉවාස් ඒකට සැපොහෝදු කෝපෙක් සහට හටගන්න කමති එකක හටගන්නවන මේ තමයි හේතු පත්තේ. එදකන තමයි මේ ජක්කු විඤඥාය තුළ මේ රූපේදනා සං්ඥා සංකාර ප හටගන්න උත්පාද ැ උත්පාදෝනන් පස්සෙමකද වෙන්නේ ඒතන්ර එනදේ මගේ මම වගේ ආත්මකොට ගත්ත හම උත්පාද වයවලට වලංගුනෑ වයලම් මිනෝනෑ දැ උත්පාද හේතු ඉතුර වී අවසන්වීම සිද්ධ වෙනවා වඩඩ උත්්පාද වයනනාට අපිම හේතු පත්තයන්ගෙන් හටගත්දේ මත්තයෙන් ගැනීම නිසා අනාගත පලයක් උබ දෙද ේතුක්ෂක කරමින් වැෑවෙනවා එක ධර්මය නෙමි මතුගත බාල ෘත ජන බද්ගල කරන්න උත්පාද වෙනවා ඒවට තමන්ටත්තියන ෘුචිකත්වය අරචිකත්යතු කරනවා ඇලනවා ගැටනවා මුලා වෙනෝ ලා බාලාබ සැබ දුක් නනිින්දාා ප්‍රහන්සසාවාසයෙන් ගන්නවාඒවත් මමත්තයෙන් ගන්නු ඉස්කන්ද පංචකේ මමත්වයෙන් ගැනීමේදී උත්පාද වයිසිද්ද වෙන්නේනෑ ස්කන්ද පංචකේ නැසුනට හේදු ඉතුරවෙලයි නැසෙන්නේ තමයි අපේ ධර්මදේශනාවලාි පදයක් පෙන්න්නන්නේ මඥ්‍ය මාන සෝත්‍ර යාශ්‍රයෙන් ස්කන්ඳ පංචකේ මත්වයෙන් ගත්තොත් මාරයාට බැඳිෙනෝ. හෙවත් සසරට උපදිදඩා පුුණ්‍යාි සංකාරයක් නැත්තම් පුුණ්්‍යාි සංකාරයක් පිනේදී ධ්‍යානද අබි සංකාරයක් ඉතුරුුවෙනවා. ඒ හේතු ඉතුරුවීම මයි අවිජ්‍යාපච්ඥා සංකාරා කියයන්. න එතරන අවි්‍යාපච්ච සංකාරා ද වෙන්න තන අවිද්‍යානනිරෝධය සංකාර ෝදකරනැට දගන්න නැතිව උප සමසුකේට යන්න බෑ නගත බාගන්න අපි එකක් පැහැදිලි කලාහ වන උත්පාද වය නමුත් අපිට ඇසෙන් උත්්පාද වනාම එකට අදුහාම රූප තන්හා එනම් තන්හාාවනිසා ජයතී සෝකෝ හේතු විතුරවෙනනවා පහු උපද. අනින් බ්දයගත්තොත් එකට ප්‍රසාදේගෝච රපයක කියන කාරණයින ත් ලෝක නෙමේ බලපාන්නක් ශබ්ද තරංග හේතු වෙනස් වෙනවා පොඩ්ඩක්. එතකට කට ර සබද්ද සබන්ධෙන් අපට ඇලිීමක් ගැටීමක් ඇතවෙනු තෙරට බ්ද තන්හාාව. තන්හාට බැඳලොත් උප්පාද වයනෑ හතු විත්තරු වනවා. එතකට ධර්මයෙන් පිට පැනලා. උපාදය දම්මනව දන්නේනෑ අප එකට උත්පාද උත්පාද හේතුපයන්ගේ හට ගැනීම අනතුර පස්සෙහට ගන්න හතුවක් ඉතුර ඇයවීම උත්පාද වන ඒක හේතු ඉතුරු වී ඇයවීමේ ධර්මය එනෙවෙන්නේ. ධර්මයතම උත්පාදවය. කනටමයි ඇසටිගත්තා කනට ගත්ත යියට පසේ නාසයට ගත්හම නාසම්බන්ධයෙන් ගන්දේදී. ඇලීම හෝ ගැටීම පිකුළ හෝ වාස වහටගන්නවා ජලිතදිින් නැ්නම් මනැත්ම් ප්‍රකෝප බවක් සහිතව ඇල්මක් සහිතව මුලා වෙලා අවසන් වෙනවා. එකක උපාාවවා එනෙමේ හෙතු ඉතුරරි වෑවීම එදකොලාරමණඥමාන ික්කු ද්ධ රස්ක ක සිදවා නාසේ නිසා පහලනස්කඳ පංචකේ. දිීවටත් ඒ හෙමයි. ඇස්ස කන්න නාස දිවට රසේ නිසා. කයට පහස නිසා. සිතට නන්නාකාර කාමලෝක නම් පාපී අරමට ස පුුණ්‍ය අරමුණන නිසා ද්‍යානලා්‍යයාට නන් ධ්‍යාන අරමන නිසාත් ෝ කයිවවෙන්නේ ෞික ්‍යානලාබයා. එදා හටගත්තදත් එක් කළ ඇලිලා සසරට බැඳිලා අවසන් කරනවා අපි ඒ හින්තාකට සංයෝජනය වෙන්වාගේ කියනොවැරු හම සස්රෙන් මිදනවනැත්තං උපාද අය දමිනවා කියන්නේ. මේ ඔබ කරන දය. එතකට ඒ ඒ පළවෙනිපද අනිච්්‍යාවත සංකාරා ධර්මයයි දෙවිනිපදී උත්පාදව අය දම්මිනෝ ධර්මයයි. සගනි පදේ උපජිත්ව නිරුද්ජන්ති ධර්මයයි ඉපදිලා මෞක සිින්න්නි පදිලාන මේ සංකා ස්කන්ධ පංචක ඉපදිලා අවශ්‍ය කර්තාවේ කරලා දීලා අපිට ඇැන ගට නිමුලාවන නැත්න අනගත පලොද හේතු තිබවේ නැත්න දවෙල ඒ එකටයි නිරෝධී කියන්නේන ඇත්වෙන නැති රෝද කියන ොයිස්කන්ද පච ඇ න රෝද න බුදුහාදර ෝකට පහල ධර්ම දශනා කරන් තොනුනෑ ස්ත්‍රී පුරසගහි පැවදි ආගමිකාණන්නයාගමක බේදයන්තර ඕන නෙක් ගවාම හට ැන සිද්ධව. අටගන ැසනික අනිත්‍ය නම් දුරජාන්හසේනාහ කරන්න නෙත්නෑ ඕන කෙනනෙක් ගාවයද ැීම සිදුව. නමුත් මමදැම් පෙන්වා අනිත්‍ය වැටහිීම මාරය භාාවයයි සෝන් බලින් වියාටයි අනත්‍ය වැටහෙන්නේට මෙහැ පත්ේ ෘතක්්නයයට අනිත ගෙන හහිට නති. අර අටානපාලී ගාතා පදයක්ශසය තමයි මංගේ තීරණයට එෙන්නේ ෘ්‍රජානයන් කිසියම් සංකාරයක් නැත්‍ය වෙන්ද පුළුවන්දඒක වෙද පුළුව දගලට යම් සසාකාරයක් නිතවේ කවන්නඩ බෑැබදු හුදුරවාදාරන උදහු පිගත් කෙනෙ න් බුදුන් වහසේ වදාලා අනිත්‍ය පිළිගත්ත කෙනෙක්ු සාහ එසේ බලන්ධ පුරදුවෙන කෙනෙ. දැංඉතින් අගපද නෙවනේ ද අපිකරමින් ඉන්නේ. හවකාරයා පුුණ්්‍යාබි සංකාර රැස්කරමින් සසරහදනවා. පින්කාරයා පුුණ්‍යාවිි සංකාර රැස්කරමින් සසරහදනවා පුත්ත ්‍යන භාේතු. හැබයි මකතියාගන්ඩ ප පෞකර පමණින් පවෙන් පරලො යනවා කකෙන නිමනයක් පිට ක නෑ පින් නිස්සර පිුත් කරලනනි සා පින් ඉස්සරු හම පව ල ප පල. පින්ංකරනා කියලලා පිනින් පරලෑන කෙල නිත යන්නේ පෞති වැත් ස්රවනොත්තේ ම ප ල . මේක තතාකට බුදුපියාණන් වහන්සේ සතු විශේෂ ජනයක්ත්තුල ත්‍රමයි පැදි කර ති ලෝකයා වැදදිවිද හිතාගන්නවා. හකම ංග ානය කියල තමන්ට වි ායක්ත්යන දතාවම දක්න්න කියක පැදිලිඒැන කෙලෙස් ටපත් කරන භාවනාව කරන්න ගෙල්ලලා දිවසක් ලබාගන පෞකරප පුද්ගලේ පින්කරපුද්ගලේ පවෙන් අපයගුත් එනම් පින්ටිපාක අඩක් නැකල හග පින්කරපුද්ගල පෞකරදගල පින්ටාන බදත්තියම එනම් පවවිපාකයක් නෑතිේලන්ිගමනේටේ. දාරමන ඉස්සර වෙන දේ නවා ඇරුුණාම අර දෙවා වෙන්න පොළුවන් හනිසාම බුරතාා යන බපුද්ගලන්ට පෙන්න්න කොතරම් පින්දහම් කළත් අපයින් මිදනට හේතුළි මිදරන කියලා කොහතාාවක් තින ධර්ම සසකරජරු සම්බන්ධයෙන් කුසරල නවාගේ මල්ි දවී සබන්ය මත් පතින් කොතරම් දුොලට සතිය දන්න ඇත්තුනම් ස්වාසු දහසක්වේර විහාර කලත් ඒ පොන්න්‍ය කර්ම වෙනයි කේන්තින ස්වාය හදාගන්න වෙරලා කේතියෙන් පරලොග කියැයි කියලා කියන්න. අන්න ඒ තමයිම ප්‍රත්‍යාන පුද්ධල යාට ස්කන්ධ පංචක මත්යෙන් ගැනීමතුලව පවපිනකේ, ලෝබදේස මහෝ දෙකේ තුනම සැල් තරන්නේ. ඔබට තේරෙයි ඒක. පොයදවසට වන්ද ාවක රන් ආද ක් වන කොතරම් සනිහසි ජීවත්තුනත් ඔට හම්බේයන රුද්ධවාදී මපේකති විරුද් දහසකදී. වේශ පාලනවාසිෙන් විරද්ධ මතයකද. එවනිෙන් සටන් කරල කෑගහල අවුල් කරගණඩයන්නේ නැ. ඒ ඔබළඟ ය පුද්ලෙ කොසන්ෙන් පෙනට ඔබලංඟ සැඟව්නාවුමේත් දේශය තිවෙනවා. අපහුවමික ඉස්මතු වෙනවා. එදකට හුට ඒවාගේ ඒගේ මොහතකට මහතකද හොඳ මහත්ෙක් වනට හොඳ උගතෙක් වනට හොඳ පැවිදෙක්ුණාට මවෙන්නේ කයිනමේ සවරණමේ යර්දේශේ. පලසුමැනම ඉදේශේ. දේ මම වෙන කියන එක ේරවා දේශයට හල්ලලා ගහගන්න පැගන්න කපා කටගන්න පිගන්ඩයන න් එතකට දේ නිතිත්‍යවෙලා. හ න හ ද ැති න ගක න පන් දේසේ පදනම් කොටගන මයි දේශෙන් ටතු රීම ද හ ප ච්ච කර දේශේ නිුකාත්මය ලෝබේදී ලෝබයේ නිසුකාත්ම නිිසුකාාත්ම සාමන් මගේ ම මගේ ආත්ම කියන දෙක එකක් වසයෙන් තේරුන්ගන්න උහ. අබක දෙකක් වසෙන් හිතග නිසා. ට තරුගන්න ලුවන් කමක්තිේෙනවා ඒකරුණේදී ෘථජන පුද්ගලයා වෙන පැත්තකට යන්න ගාතාවේ සඳහන් ධර්මය භාවිතා කරන්න ට හු දන්නේන මේ මිනිස්වර්ගයා මේ සංසාර ගමනයේදී සුකිය අවබෝධය තරමට නතිපුද්ගලයා ජියුණෝ පයස් සඳහ පාපේය ජීවිතය බවට පත් කරගන අපු ්‍යාබි සංකාරය නිත කොටාරගෙන පවින් සසර ගමන හතාගන්න ඉටා දියුණු අවබෝධයක් නැතිපුද්ගලයා සමාජයේ මිනිසාට මේ අප න්‍යාබි සංකාය දුදගෙනත් දෙන්නේ අනිත්තයටත් තමන්ටත් මේකින් යහපතක්වෙෙන්න්නනෑ කියලා හිෙනහු ්‍යාබි සංකාරය එෙමවෙලා ඒක කටයතු කර ගේ පුුණ ්‍යා ි සංකාරේ මෝටගත්ත මුලාවෙන්නේ දහස්සෙන්ට ්‍යාබි සංකාරයට මරුුණනාට බෑ අර මුලාවේ නෝ. පෘතර්ඥාන භාාවේ මුලාව අපාය දිවිලෝක හරහා බහමලෝකේ දක්වා ගිය. එද ධ්‍යනලලාබියගේ මබට පත්වෙෙන්නේ පවහෝපී නෙේ ්‍යානී බුදුරජාන් හන්ස ද. ඔහු ධර්මේ භාවිච්චි කරලා නනිද නත් සෙන් ල දස් ෙන්ඩන සක කියේ අරූප ්‍යානේ. ධානය ඔහු බැඳ ලයින්නේ එතවට සසරට බැඳෙන්නේ පාපයෙන් පිනෙන් ධ්‍යානෙන් අපේ බොහෝ දෙනා කල්පනා කරවා හර ැඳෙන්නන්නේ පාපයෙන් ඉතරයි දුදගෙනත් දෙන්න පාපය විතරයි පිළෙන් බැඳන්නෑ කියලා පින හොඳයි බැඳීමේ කරසමය අභිසංකාර කියන පදීදි පිහිෙනම් මොකද කරන්නේ තජන පුදගලයා මේ සිද්ධිය දන්න ත නිසා මේ අබිසංකාර රැස් කරමින් ජීවත් තමන් දියුණපයක් තිෙන්ටන් ජීවත්වන්නග ආගමට නීතියට මනුස් ධර්මයන්ට නොගැමනටති ආකාරකම් මොලට ගින් හෝ අබිසංකාර රැස්කරමින් ජීවත්ෙනවා ඉට දියුණු පුද්ගලයා ඒහපත් බිසංකාර රැස්කරමින් ඒවතුළ අනාගට පාලයක් සකස් කරගන්න ඒට හාගේ බද්ගලේ අවර්ථමානය හොයා ගන්න බොම දුරලව ඉන්න ලොුවන් හිෙන පවනැමති අි සංකාරයට එහාගේ ආනි ජාවිි සංකාරයට අහු වෙලා ඇයිත් අවි සංකාරයට අහුවෙලා හසරට බැදිලා මෙතැනින් එහා පැත්තට අපට නොපෙනෙන ඔපවාතික තැනකට යනවා. කොන්න බුදුන් පහල නොවූ සමාජයේ වෙනදීමේ ගාතායි පෙනනලා තිබෙන්නේ. ැමටික මම අයිත්තහන් මේටික ගේීම අපි අවමගුල් ොට කර. මලසිුරට තේරේද. සෙන් ඉන්න පුද්ගලයින්ට ඒ එක කියන්න තරන් අපට වෙලා වක්. දි මර ඇ විනිඩ හය පහල කන ැයත්දගක් කියයන ක ට ස ක. එනිසා එ ද මේ පැහදිලි කරන්න බෑ. එනිසාම් මේ ගාථාවේ සඳහන් ගැමුරු අර්ථය වටහා නොගත් කාලේක අපිහදා ගත්ත සම්මතයක් කසේන්තමයි ම සලකන්නේ අවබගුලස්සකදමේ ගාතාව කියනයග. එක අනිත්‍යපති සංගත භාවනාව කරයි කියලන කියන්න. එඒ අනිත්‍යමො කද ඔ අිසාංකාරයන් ගේ අනිතේ ව හකරු හරිමය කරනවද නෑ අනුසට අයතම ව දැ පොලවට පස්සෙන්ටයන දරලාගගේ ද නෑය ටයි අනිත්තේ ජීවත්වල අයින්නකට නිත්්‍යේ ද මිච්ච න ආ. දෙ හටගත්තහම නැතිවෙනවා අද නුස්‍ය ත න න . මේරට තමයිෝය මාගන්ධවැනි සූත්‍රවල තිබන්නේ බුදුන් වහන්ේ පහලුවෙන්ට පෙ ආනාරයන් හදලතිව වන දේවල් බුදුරජාණන් වහන්සේ පහළවෙලලා ආර අර්තයට ගැමරින් පැහැදිලි කලාා. ආරය බුද්ගලින් අති මේ පකෘ්‍ර ජානයන් අර වන්නකටපහ ආය අර්තේ නැතිවවෙලා ඔුන්ට අදාලාර් හදන අතකොටකට අනු පු ්බේන පුතක් ජනගත ෝති කියේ. එ මේ කාටවත් ඇගිල්ලධිකරන හරි කාටවත් චෝධනා කරන හරින මේ ඔබේ දැනුම පුළල් කරට මේ කරුණු පහැදිි කරන්නයට. ඒ චාරිත්‍රය නවත්තන් තෝරණ අපි අදත් කරනයි. නමුත් මේ තේරුම් මරගන්න. මේ ගාත ව්‍යර්ත මේගේ පුද්ගලෙකට වැඩක් ැජීවත්වෙලා ඉන්නේ මුලින් තේරුම් ගත්හමද කරන්්ඩෝ වැඩි තමතාව කීවෙන ඉස්සහට කියන්නකු තේරුම් ගඩෝට කාරාව. එහනම් ලුවනි පදෙද ධර්මය අත්තිේ නනි චාත් සංකාර දිනි පද දධර්මය අති උපාදව ධර්මනවා දුම්මනි පද ධර්මයත්තිේ න උපාජිත්තාන රජත තමයි ධර්මය. ඒ කෙනනම් ගොන්න සංසිදීම සිද්ධ වෙනවා. නවත් අපි ශැස් කරනවා නං අපි උපසමයට යන්නේ නෑනේ එන ඒවා ඒ සංසින්දීම සැපයි නං ඒවාගේ රැස්කිරීම දුකයි සංකාර පරමා දුකා කියයන්නේ එක නේද. අ්‍ය අභි සංකාරයේ, අපග තුක් කිය සමග ක් න ුණ බි සංකාරයේ ලෞක සැ සමක ක්තේෙන. ර රප ම ත ලවල පාන දුක න එ න ොහතද නැති වුණනාට පදාානයේ දුකට පෙන් අන්න පංචපාදානත් කන්ද පාදාාන දුකතමයිත. න ිංකාරයේ පාදාානය වීම උපාධන ව අනි දුක් කානත්ව නිසා න මේේ නි කාත් නිසා. යම පාදානය වන්න නි කාත් නිසා. එනිසා බදුන් වහන්සේ පැහදිලි කර වදාාරනවා සත්‍යයාගේ දර්ශනය නිති සුකාත් මුහු සසර යන්ඩ තමයි දන්නේ. කර බුදරේක් ලෝ පැහැලුවින් පහදර පැල්දිි පෑන් පහලුවේ අදි බැගත්කම. දැන් ඔබට මේක තේරවා පහලේදී විශ්වය තිහේ දහත්ලේද. ඔබහිෙනම් සංකාර රැස්කරන්නන්ගේ ගොඩේ ඉන්නවාද තේසං ඔබට යන පුන්‍යාාවි සංකාරය බටතින ුණ ්‍යාවිි සංකාරය ධ්‍යානලාබගේ ඉන්වන ්‍යාි සංකාරයයේ. ඒවා උපසමය හිෙවත් සංසින්ධ වන්නේ කොහොමද. රැස්කිරීම වගේ සංසින්ද නළදක් පොළුවන් මේක. අ රැස්කරීමට කේනවා පමාව සංසඳවීමට කේනවා විදර්ශනා භාවනාව. ගුණකිිරවත්තු භාව නන්නේවෙයි මක තියාගන්න. එනන් එක ස්කන්ද පංචකේ තුළයි රැස්වෙන්න්නේෙක් ස්කන්ද පංචකේ තුलाई උපසමයවෙන් දත්තෝ. රැවම ොහති මොහ සිදන දයක්ක්සේමත් මොහොති මහොත දුවෙන් ඩොයක් බවට පටහෙනවා නම් මේ දහම් පෙළ බැර්මේ බෞවට පත් කරගන්නෙ කොද. එනම් සංකාර අනිත්‍යයි කියන්නේ අපු න්‍යාි සංකාරයහ පුුණ්්‍යාබි සංකාරය, අනිද්‍යාභි සංකායයේ මවාසයෙන් ගත නොහැකි නොයුතුයි. මවාසින් ගැනීමෙන් තමයි මරු පරු පත්්‍ර. නවදදිවය ලවෙලතින්න සාපට කාමලෝකයක් ඒහෙද මේවාට උපදිින්ඩෝන ඇයට ගැටෙනනකො කාට ගැක්කට පප. නමුත් ඉපදිලා හේතු ඉතර අවසවීමො නට හේතු විතු්‍ර නොව වසන්ීමට පිය ව මෙ හේතු ඉර අවස වීම හතු විතුර නොවිය අවසන්වීම අප ේරුගන්න බල. මේ තේරුගන්න නොබට මෙ තතාගතයන් වහන්සේ වදාළ පටිච් සම්පාද දහම් පෙළේ පදකීපයක් ඇස තුළ ක්‍රියාත්මකව හට තේරුම් ගන්න පළුවන් ඇස තුළ කනතුල නාසය තුළ එන් මොහොතේ ක්‍රියත්මක වෙන හැට තේරෙන්ව ඇස තුළ නම් මේකට කියන්නේ ඔය ඉදිරයන් තිය දක සෙවල ඇසට වැටීම කියනවා ගෝචරූපය කියලා හඳුරගන්නපුළ න් කියර ප්‍රසාධයක ලක්කේනවා එතන පහල වෙන්න වේ හඳුරන සිත ක්ක ඥාන හලවෙලා තු . ඉස් පර්ස වුන හම පස්ස පච්චා අවේදෙන. ස්වර්සය ප්‍රත්්‍ය වෙනවා විඳින්. මෙදින එක කැත්තාක් ැත්තරන ඇලෙන්න්න කැටටෙන එන පච් තන්හා වනුත් න්නාර උපාදාන නම් ව වරද ටහු වෙන. පදාානම් වූ වදරට ටහුණනොත් අභිසංකරණය වේ නොවත් බාවයනවා. මේක වෙනම කඩන්න බෑ තන්හානං උපාන උපදාාන නම් බව. අන්න තන්හා උපාධාන බවවීමට තමයි අවිද්‍යා සංකාර කේලා කියන්නේ. එනම් අවිද්‍යා සංකාර පොතේ නෙවීතින් වර්තමාන මොහොතේ අරමුණට ඇලී මඤ්්‍යමානයෙන් ගැනීමේදී මාරස්ස කියයන්නේ අවිද්‍යාපච්චා සංකාරා. ති හරි අවිද්‍යාාව නිසා කුසලාකුසල ර්මයන් ත්‍රෙස්යි. ඇසේ නම් එහෙම ගත්තාද. අන්නතමයි නිිච්ච වුනා කියන කේතේරු. මෙතමයි බවගමී වුණා බවවිට බැඳුන කියනිිකේතේරු. තමයි අභි සංකාර වුණා කියන කේ තේරවා. අනාගත පලයක් හදදිලි හේතු ඉතරුුණා. එනඒ එක ධර්මයනෙමේ. ඒ උප්පාදවා එනෙමි උත්පාද හේතු ඉතුර වී බැෑවීම. සංකාරය මත්වයෙන් ගැනීම තුළ හේතු ඉතුරුවීම යවුණනා. එග නිච්චාත සංකාරා උත්පාද වයදමනුවනෙමේ. උත්පා හටගන අනාග පලයක්දට හේතු ඉතුරුවී වැැවීමේ ධර්මතාවයට පහු අපවේවුුණා. එ උපජිත්තුව අනිරුජ්‍යන්තිත්නෙ ඉපදිලා අර නිරෝධවීම හැකකිාවක් තියනවා අපි මර සරණමත් අපි පහුර ලදී නිසා අපි මොකද වෙන්න අනාදත පලයක් ඔබදදිනට හේතු ඉතුරු කරලා චිත්ා න්න රද ක් එනම් පලවෙනි පදයත්ත අපට තියෙන අධර්මය දෙවිනි පදදිත් ප්‍රජ්්‍යාන පුද්ගලයා ගවතනය අධර්මය තුන්මනි පදයත්ති තුළතිනෙත් නිස්සුකා අධර්මය. එ අධර්මයට කියන අත්තින්නනන් සංගති පස්සූ පස්ස පච්ච ේදනා ේදන පච්චා තන්නහා තන්හා පච්චා පාන පාන පච්චා බව. ඇති කල්පාන්තියක් ඕක සිදුව න තේරුගන්නතු පතතිෙන් පාඩන් කරලා උත්තරල පස්සුනත් ්‍රාගක තන් ගතේ. දැන් මේකෙ දිමොකද වෙන්නේ. ේදත්ත ුුණ්‍ය ආිංකාරය රැස්සෙනවා ටිනේද නම් පුුණ්‍ය භි සංකාරයස්සනවා රයානේ දිනම් ආනි්‍යාාවි සංකාරය බලවත්වෙනවා එනම් වූප සමයක් නෑ රැස්වීම සිද්ධවෙන්නේ ැ තේ සං වූප සමෝ වසන් සිදුවන්නේ කොමද අන්න ඔබට මේ තේරුණන අන්නේ කර්තවෙතමයි බාර දෙෙන්නේ ඇතුම්හෙකි්චං ආතප් පං අක්කාතාරෝත තාආගපා කියලා කියන්නේ කළ යුත්ක් ඇත්න ඔබ කළ ුතුයි කියර ඔයි ඟග පෙන්න දෙ එකක තමායි බනටික තාගපයන් වහන්සේගේ. දැන් තමන් වෙනුවෙන් තමන් මේ කරපු වැරැද්ද නොකර අලුතින් පටන්ගන්න වෙනවා. අන්නර් කරපු රද්දට ප්‍රමාධය කියලකි නෝ බැන් ආපහු තේරෙන කොට ු මෙෙක්කල් අරන ඇලි තුලින් හේතු ඉතුරු තමයි මේ නිත්තස කාත්මක කියයන්න අනේ එල නැත්නම් හතු ඉතුරු නොව වසන්න නොටම නැති න ලිද ආවෝධයක් ලැබෙනවා. අන ආරරිබුද්ල යට නම් අරමුණේදී මවමගේ මගේ ආත්මකට ගණ්ඩ වි්‍යයක්ක් අයිතියක් නෑ බුදුන් වහන්සේ වදාරනවා හොටකිංචි සංකාරන් නිච්චතෝපගච්චයිය ප්‍රානක් නේතන් නොවිද්‍යති ොම පුුණ්‍යා ිෝපුුණ යා ොනතංකාරයක් කොත් නිත්‍යක කො හෝ මොටගඩ එක වන්නඩ බෑ හු පිළිගන්නනය හුදම්මන්තරන් ච්ච අභි සංකාරවී හේතු ඉතුරීම සිදු නොවී අවසන්වෙන්නට බුදුන් වහන්සේලෝොට හෙළිකර වදාලා වූ සංස්කාරයන් ග්‍යානිදුක්කානාත්ම අල්ලා නොගැනීම අනනාගත ලවප දෙන්න්න හේතුර ොවී අවසන්කිරීම කියන උපාදාන නොකර අවසන්කිරීමනමති ධර්මයට පිළිපන්කෙනෙ දැමනම් මේ උපසමය පටන්ගන්නේ කොතනින් කිය ලබහිතෙන්නේ ෘතජ්‍යාන කාවත්ග උපසමය පටන්ගන්නේ. එනිසා පටිසුව ොත්තගාමී පටි පදාවක් නැම් උපසමය ආරම්භවෙන්නේ ධර්මය තේරුණකපුදත්්ගලයාට සාමාන්‍යින් ඔය සෝතපන්න කියන වතන අතියෙනවාන ොතක නවාමන යටය එකක ර්ගයට අ පන්න කිය නව පමණි නට අනනං ආරයස්ට ක මාර්ගයට පැමුණු පුද්ගලයා සෝවාන් සිර හත් දක්ව අතමයි මේ උප සමය ක්‍රාත්මක කරන භාවනාව කරන්න. අපපිකතා කරන්න ඒ භාවනාව ගැන වීනි පිරස්තර භාවනා රටේ ලෝකි තිනවා ගේලි සුත් යට පත්ව වනවා සසුන් භවකුත් ලැබෙනවා තව ඒව වටාදාල සංසුන් කොමනි සාාව අහංකායකු ලැබන්න පුළුව. රනහම කෝයක ධර්න්නේය සරණ. මම දකිනෝ උදුරජාණන් වහන්සේ පහළවවෙඩ පෙර සිටියාව සිියල දෙෙන ඔය අතහළමතානු යෝගී දිිවස්ස දිවැකන පරචිත්ත විානය පුබ්බේෙනවාසංඥාන දී ානත් ලබාගන සංසුන් සමාජවල හිටියා. එවට කියන්නේ දිච්ච දම්සක විහරණේ සාන්ත විහිරණය විතරයි ඒවයේදී උපසමයක්ත්තිවනන ඔන් ස්කන්ද පංචකේ අනිදදුකානාත්ය පවිච්චි කරලා නෙමීමේ තැන්නලොටගේ. උන් ස්කන්ධ පංච කේපිු දෝධයක් තිබුන්නේ. අපි මේ ගමන යන්දෝඕන බුදුරජාණන් වහන්සේලිර වදාලා ස්කන්ද පං්චකයේ අනිත්‍ය තේරුම් අරගන හෙම බලමින්. එතකොට තමයි ඒ ඒ මොහොතේදී ලෝබේදී ලෝබේ දේදී දේ මොහේ දී මොහේ රූපකාමේද රපකාමේ සබ්දකාමේද සබ්දකාමේ තේ ඒවායි අභිසංකාරයන්ගේ සංසිදීම ආරම්භ වෙන්නේ. ඒ ඉස්කන්ධ පංචකේ හටගන නැසෙන විට අල්ලාගන නැසීමෙන්ද අල්ලා නොගෙන නැසීමෙන්ද. අ අනිච්චාාවර සංකාරා උපාදවයිදැ වෙන උපජුත්තා නිරුජ්ජන්ති වෙන හැටි ඒ තුනේම කාරණාව වෙන හට මදැන් අර පපදෙන් අනිත් පැත්ට පෙන්ෙනවා. ගන්න? රැහෙන්ගත්ත කාරණාවම් අනිත් ඕනෑම ඉන්ද්‍රියකටත් ඒේක හරි. සෝතච පටි සදෝච උපජ සෝත විංඥානන් තින සංගති පස්සෝ පස්ස පච්චා ේදනේදෙනන පච්චා තන්නාම මෙතිින්න්ද්‍රී තරෙන් අ පාරරි. ඒ රූපතන්හාාවේ සබ්ද තන්හාාවේ ගන්ධතන්හාාව මවමගේ මගේ ආත්මකට සේසකරන්න නැතුව තස්සාඒව තන්හාය අසේෂ අහා උපාන නොයිනටයි අසවා අසේසකය. ඒකහි පවති නව් නන්දිය ැත්නං ඇල්මපටන අතහරන්න පුළුවන්න. එනං අපට තන්හාාව එතන අවසේෂවින්න නිරෝධෝ තහා නිරෝධවීමෙන් උපාදාාන නිරෝධෝ උපදාාන නිරෝධවීමෙන් බව නිරෝධෝ ස්කන්ද පංචක එක තුරනේද ැන් සංසිිදලගන්න නැද්ද. අර වැඩන පාරම මේ සංසින්ධන පාර. අන්න බුදුජාණන් වහන්සේ සමාජයට මේ උප සමේසුකට යන පාර තේරුම් ගන්න කිය ලවධදාරන. එ පුද ගලයාට ජීවත් නකට නිදහරන අද දි සි ි නිදීමේ ්‍රාධයන්ට ගැටෙදදිස් කාන්ඳ පංචකේ එනදේ මමත්වේ නොගෙන අවසන් කරන්න. අනාගත පලයක් හේතුතුරනො කර අවසන් කරන්න ගොළුවන්නන් හමකද කරන්නේ උපසමයේ පාර. ඒවා සංසිඳීම ආරම්භ කරලා. මොනොඇද අපල් ඥාබි සංකාරයේ ්‍ය ාබි සංකාරේ අනනි ්‍යාබි සංකාරය. ට හ තු තු ක ංකාර ි න් හතු ඉ තුර නට න සංකාරගතන් තන් ංකර ගතීමෙන් මුදෝ නවා මහතක් පාසා. එතුකොට තන්හාාව සේවී කියලාන්න තියන්නේෙන. දැන් මේ ගාතාව හොඳ බැරුුණෙන් පස්සෙ කියන්නද. ග හොනකට ේරුගත් තැෙන් පස්ස අනු ගන කරන්න නේද. එතු මේ ගාතාව තින ජීවත්්‍යනකට අන ගනය කර පදක්. ඇ වමේක. කසල බාජනශ ලතිය ඇයඔබ මේක මරුණනෙන් පස්සෙක නෙක්තියන් ඩෝන තැනට රන්තිීන් ඇය ඔබ මේක ගැම්ඹුර හොල ලන්න නැති දැන්මටික තේරේ නවානන් බුදුන් වහන්සේ වදාල ධර්මකරු අතරති බෙන්න්නා විතා වැදගත් ගාතා රත්නයක් බවට පත්ත නවාන එවර අසුබයි වසයෙන් හිත බදේ අප හු බෝ දී බවට පත්ෙන න තරටඒ පුද්ගලයාට තමන් සංකාර රැස්කරග නප හැටි තේරෙනවා ලැමී ගමන ගියොත්නන් එලං අභි සංකාරයෙන් පරලො යන්ග තමා සිද්ධ වෙන්නේ එන ඔහට නිච්චාත සංකාර උපාද හේතු ඉතුරීවිවායදම්ින පජුද්ධවා නිරුද්ධ නොැති ංසිදීමක් නැට ව්‍යාථාවනි පැත්තක්‍ර ාතක වෙන්. ඒරුන්ගත් බද්ගලයාට දර්ම බවට පත්තිෙන් සංකාර රැස්කරීම නිත්‍යය ැස්නකරීම නිත්තික. නගැනීම හේතු ම හේතු පත් ෙන් හටග ෑ ක ධර්ම වන ප ති ං හර සං සින්දි නවා. නන් ස්ස ේට පස්ස විද්‍යාාවය මුක්ති කියලා කියනවා. පත්තිලාම බලන් සංකාර මමත්තයෙන් සූන්‍ය කරගුව බලන්. මේක තේරනවා න. ොනම සූත්‍රරයක්ත් මොනවත්‍රපිටකයක්ත් මොනම බදුරජාණන් වහන්තක කනෙක්වත් අයහොයන් ඕනෑ උන්වහන්සගේ ඉතිහාසය හරි ඕොනවත් හොයන් ඕරනෑ අප මොන හෙවගත් මේක තේරු ගත් නැත්න අරවා දැනුට එක තුයන අරුහම වැඩේවෙන්නේ. නිසාපය උත්සාහය මේ ගාතාව කසලගොඩින් අරගන නැතම් මරදි පවිච්ච කරන්නට තියනෙන අයිකරපු තැනින් අරගන මෙමනිිවස්ට බුදුසාරණයි කියලා ගණනවාගේ අනුගමන පතිපදාවක් කොස්සිෙන් ඔබානු ගමනය කරන්න කියලා දරුවන්ට පේන තැනකට ආ අපහ උත්සලා අරගන්න අනු ගමනී පතිපදාවට ගන්නවවා. අන්නේ කරන පුද්ගලයා සෝන් සිට ්‍රහද්දක්වො අතමයි මේ උප සමය තරගණයන් ඔහු කරන්නේ මේ සංකාරයන් සංසින්ධ වනක භාාවනාවයනකේ තේරුමයිකයි භාවනාවයනි එකේ තේරුම වර්තමානස් තඳ පංචකේ උපදාාන නොවී අවසන් කළේතුයි උපාන නොවී අවසන්න්නව නට නිත්‍යතියන්නේ උපාදාාන වී අවසන්නව නොනක් එනි. එබැවින් මේ කරුණු මැනවිින් තේරුම් අර්ගන. ඔබට අදාල ති සඳහ යාන ොදනාවක් ವශ್්‍යං විශේෂෙන් නිවසට වැඩම කරවාග නම් මෙවස විಾರස්್ಥානයට හින්දාා දී ಕටතු කරලා ුණයාානු ොදනාව කරන, ක්‍රಮමಯයක්್ತ විටකගේ වති ನ තತಮයි ನಿಲಪ. ඒක ತಾರಿ කರೆ බවನ್ හන්ස ರ ತ ವಿನಮී ಗಾಡ ಪ. මේ ධර්මදාාන කටයතු මීට වඩ හොඳ පරමාಾර්ತයක් එකතු කරගන්ද. ඔබට සහ ೋක දර්್ න පිනිසසා. ියගේෑයට උපහර පිස තිවත් වෙලායින්නෝ අමටත්තාගේ සුපෝකන් දෙනයක් පින සාධී වසයෙන් ඒ තේමාව ධර්මදානි සඳහයදාගන්න. අපි කියාන යැහැපින් අනමුෝද ෑ නෑ කියලලා නමුත් ඒකට මෝලිකත්වය දෙන්නේ න්නේන්න එපා. එදකට මිනිස්සු බනහන්න ඇතුව බන පින් දෙෙන තැන පත් කරග. එවැවින් දහම් මැස පාදාගන ක් නි අව රු ර රු ගන් ම රුණු ැදිිරීම හේතු සනාව වයකන ්‍රාර්ත්නය කමින් ම තර්මාණ ශසනාව මෙිතකින් නවසන් කරුණු ලබනවා. ස්‍යතියෝ විවජ්‍යජන්තු සබරෝග, විනිස්සතු, මාතේ බවත් අන්තරායෝ සුකි දීගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි දේශය .